At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මාලබේ සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ 2008 වසරේදී එවකට පැවති රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරම්භ කරනු ලැබුවේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ හිමිකාරීත්වය යටතේයි. 2011 වසරේදී එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වූ සිටි SB දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් ඔස්සේ මෙම ආයතනයට නීතිමය පිළිගැනීමක් ලබා දෙනු ලැබුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා සරසවි සිසුන්ගේ විරෝධතා හමු වෙයි. වසරින් වසර එම විරෝධතා අද දක්වාම ක්‍රියාත්මක වූ අතර රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි දැඩි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළා. ඒ අතර මාලබේ වෛද්‍ය සිසුන්ද උද්ඝෝෂණ ව්‍යාපාරයන් ඔස්සේ මෙන්ම නීතිමය ක්‍රියාමාර්ග හරහා තම උපාධියට වටිනාකමක් ලබා ගැනීම වෙනුවෙන් කළ අරගලයන්හි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී රජයේ රෝහල්හි සායනික පුහුණුව ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන් මෙම තීරණයට විරෝධය දැක්වූ පසුබිමක සයිටම්හි ප්‍රථම උපාධිලාභී කණ්ඩායම වෛද්‍යවරුන් ලෙස නොපිළිගැනීමට වෛද්‍ය සභාව තීරණය කළේ අදාළ කණ්ඩායම පුහුණුව ලැබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක ප්‍රමිතීන් සපුරා නොමැති බවට කළ චෝදනා හමුවෙයි. මේ පසුබිම මත සයිටම් ආයතනයෙන් උපාධියක් ලබාගත් සිසුවියක් තමා වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා. ඊට අදාළව තීන්දුව අද ලබා දෙමින් සයිටම් ආයතනයට එරෙහිව යොමු කර ඇති විරෝධතා සියල්ල ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්කොඩ මහතා දැනුම් දී තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යානුකූල බලයක් තිබෙන බවද අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. එසේම උපාධිය පිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණය සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා සිසුන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කළා. මම හිතන්නේ මේක මාලබේ වෛද්‍ය සිසුන් පමණක් නෙවෙයි, මම හිතනවා ශ්‍රී ලංකාවේ සියලුම පෞද්ගලික අධ්‍යාපනයේ හදාරන ශිෂ්‍යයන්ගේ ජයග්‍රහණයක්. අපේ ඊළඟ පියවර තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ලබාගෙන ඉතා ඉක්මනින් සීමා මාසික පුහුණුව සඳහා යොමු වෙන්න. ඒ සඳහා අවශ්‍ය ඉතිරි ක්‍රියාමාර්ග ලබා ගැනීමට රජය මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් අද මේ තීන්දුවෙන් පස්සේ අපේ ළමයි සියලු දෙනාටම මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචිය ලැබෙනවා. සයිටම් කියන එක MBBS උපාධිය දෙන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශෙන් අනුමැතිය දීලා තියෙද්දි හොර උපාධි කඩේ කියලා බොරු ප්‍රචාර ගෙනිච්චා. අදේ බොරු ප්‍රචාර සියල්ලටම පිළිතුරක් ලැබුණා. මම මේ රටේ සියලුම අහිංසක දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ උද්ඝෝෂණ කරන්න නැතුව තමන්ට රජයේ දීලා තියෙන පහසුම් වලින් උපරිම ආකාරයෙන් අධ්‍යාපනය ලබන්න කියලා. නීතිමය පසුබිමක් නැහැ. අපේ වෛද්‍ය විද්‍යාලයෙන් ලබා දුන් උපාධිය ප්‍රතික්ෂේප කරන්න. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ආඥාපනතට අනුව තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කළ යුත්තේ. ඉතින් ගරු උසාවිය හැම වෙලාවෙම සාධාරණයක් ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුව අපි හැම කෙනෙක්ගෙම තිබ්බා. ඉතින් අද දින ලබා දුන් මේ නඩු තීන්දුවට අපි ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා ගරු උසාවියටත්, ඒ වගේම අපිත් එක්ක හිටපු සියලුම දෙනාටත්.